තෙරුවන් සරණයි. මම බිලිවිට මෙත්තනන්ද හඳුරෝ. මේක ඉංග්‍රීසි පාඩමක් නෙවෙයි. අපේ චැනල් එකේ අපිත් එක්ක ඉන්න අයට වැදගත්, කීප දෙනෙකුට වැදගත් වෙයි කියලා හිතලා කරන වීඩියෝ එකක්. කීප දෙනෙක් කියන්නේ ප්‍රශ්න අහලා තිබ්බා. ඒ ගොඩක් ප්‍රශ්න වලට මම මේකෙන් උත්තර ටිකක් ලබා දෙන්න උත්සාහ කරනවා. අපි මීට ඉස්සර වීඩියෝ එකක් අප්ලෝඩ් කරා චැනල් එක බලනකොට වැදගත් වෙන කාරණා. මේකෙන් අපි කතා කරන්නේ ප්ලේලිස්ට් එකක් බලනකොට සහ වීඩියෝ එකක් බලනකොට වැදගත් වෙන කාරණා. රයිට්, මේව දන්න කාරණා ගොඩක් දෙනෙක්. නමුත් නොදන්න කෙනෙක් ඉන්නවා නම් ඒ වැදගත් දේ කියලා හිතලා කරන්නේ. ඊළඟට මේ තියෙන ප්ලේලිස්ට් කියන එකම ක්ලික් කරලා තියෙනවා. මේ එතකොට දැන් ප්ලේලිස්ට් එකට ආවා. ඒකේ තියෙනවා ප්ලේලිස්ට් කීපයක්ම තියෙනවා. ඒක දැන් එකක් තියෙන, දෙකක් තියෙන, මේකේ 16ක් තියෙනවා, 7ක් තියෙනවා, ඊට පස්සේ දෙකක් තියෙන, 10ක් තියෙන, 26ක් තියෙන, ආදි වශයෙන් තියෙනවා. ඒ තියෙන ප්‍රමාණය බලා ගන්න පුළුවන්. ඊළඟට දැන් මම ස්පෝකන් ඉංග්‍රීසි කියන එක තෝරනවා. ඒක 22ක් තියෙනවා. ඒකේ මම දැන් මේකේ බලන්නකෝ. දැන් මේ තියෙන්නේ channel එකේ නම තියෙනවා. ඊට උඩින් තියෙනවා spoken english කියන මේ channel playlist එකේ නම තියෙනවා. ඊළඟට මෙතන videos කීයක් තියෙනවද කියලා තියෙනවා. 22ක් තියෙනවා. 22කින් පළවෙනි video එක මේක. ඊට පස්සේ මෙතනින් එහාට මෙහාට යන්න පුළුවන්. මම තෝරනවා මෙතනින්, මෙතනින් තෝරනවා chat number 1 කියන එක මේ තියෙන්නේ. ඊළඟට මෙතන මෙන්න මේක click. දැන් මම ඇවිල්ලා තියෙන්නේ E4LK අපේ අනිත් YouTube channel එක හරහා free english in single කියන YouTube channel එකට. මම මෙතන click කරන් පස්සේ Tamange ඔයාලගේ channel එකට මේව save කරගන්න පුළුවන්. ඒ playlist එක ඊළඟට library එකතු වෙලා තියෙනවා, save වෙලා තියෙනවා. ඒක පස්සේ බලන්න පුළුවන් Taman කැමති වෙලාවකට ඇවිල්ලා, නැත්නම් තව කාලයකින් බලන්න පුළුවන්. වැදගත් දේ කියලා හිතනවනම් Tamanට අවශ්‍ය දේ කියලා හිතනවනම් ඒ click කරලා තියන්න පුළුවන්. ඉතින් remove කරන්න පුළුවන්. ඊළඟට දැන් මෙතනින් එහෙම එහෙ ප්ලේ කරනකොට ඉස්සරහට හෝ පසුපස වෙනත් වීඩියෝ එකකට යනකොට මේ ප්ලේලිස්ට් එක ඇතුලේ මේක ෂෆල් කරන්න පුළුවන්. ඒ කියන්නේ කලවම් වෙනවා. එහෙම මෙහෙ පිළිවෙලකට නෙවෙයි එන්නේ. මේ ක්ලික් කරලා තිබ්බොත් දැන් මෙතන ක්ලික් කරලා තිබ්බන් පස්සේ පිළිවෙලට එනවා. ඒ මම මේක ක්ලික් කරලා තියනවා. ඊළඟට මෙතන උනොත් බලා ගන්න පුළුවන්. තව වැඩගත් දෙයක් කියලා කියන්නේ දැන් අපි යම් බලන්න chat number 1 වල තියෙන්නේ. ඔන්න chat number 2 වල තියෙනවා. right. ඊළඟට බලමු අපි වෙන්නේ මේක. මේ තියෙන්නේ මේකේ නම තියෙනවා. ඊළඟට මෙතන මේ බලපු ප්‍රමාණය තියෙනවා. මෙතන තියෙනවා මේක like කරපු කට්ටිය, මෙතන තියෙනවා මේ dislike කරපු කට්ටිය. බොහෝ වෙලාවට like කරන කට්ටිය තමයි වැඩි ඕනම YouTube channel එකක. ඕනම video එකට ඕන කියන්නේ තින් සාමාන්‍යයෙන් ඊට පස්සේ අකමැති කට්ටියක් තියෙනවා. දැන් මේකට එහෙම අකමැති ප්‍රමාණයක් එන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ මාතෘකාව ලංකාවේ විතරක් නෙවෙයි හොයන්නේ, විදේශ වෙන ඉන්දියාවේ, නේපාලයේ කොහරි කා හිතන්නකෝ, තව වෙනත් රටක. එතකොට එහෙම මාතෘකාවක් හොයාගෙන ආවන් පස්සේ තමන් අපේක්ෂා කරන දෙවේනේ නෙමෙයි තියෙන්නේ. මෙතන සිංහලෙන් උගන්වන්න ඉංග්‍රීසි ඒ වගේ කාරණා ගැටලු තියෙන නිසා තමන් කියන්නේ බොහෝ දුරට අකමැති දේ පණකට අපිත් එහෙමනේ. අපි පණකට හොයලා 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 කියන දේ නෙමෙයි තියෙන්නේ. ඒක බොරු කියලාත් පවණක් කට්ටිය යූස් ගන්න බලනවනේ. ඒ වගේ. ඒතකොට මම ස්පෝකන් ඉංග්‍රීසි කියුවන් පස්සේ හිතන්නේ නැහැ පවණක් කියලාට මේ වෙනත් භාෂාවක ගුවන් ස්පෝකන් ඉංග්‍රීසි කියලා. ඉතින් එහෙම හිතලා ඇවිල්ලා වෙලා වෙන පවණක් කියලාට මේ වගේ ඉච්ඡා බංගත්තයට පත් වෙච්ච අය එහෙම ඩිස්ලයික් කරලා තීරණ වෙන්නේ නැති. රයිට්. අපි එහෙම කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. එහෙම කරන්න හේතුවක් නැහැනේ. රයිට්. ඊළඟට මෙතන මේක ෂෙයා කරන්න පුළුවන්. තමන්ගේ යාළුවන්ගේ අතරේ, තමන්ගේ හිතවතෙකුට වැදගත් දෙයක් කියලා හිතන්න, නැත්නම් මේ channel එකට ප්‍රචාරයක් ලබා දෙන්න, ඒ වගේ තමන් කැමති අදහසකින් මේ වැඩේ කරන්න පුළුවන්. share කරනකොට මේක click කරන් පස්සේ මෙතන button එක Facebook වලද, ඊට පස්සේ Twitter වලද, Google Plus වලද ආදී වශයෙන් තමන් කැමති විදිහට මේ මේක තෝරනවා මොකද්ද මාධ්‍ය කියලා. මේක තෝරලා එහාට ගිහිල්ලා ඉතින් එහාට පොඩි වැඩ ටිකක් තියෙන කරගන්න ලේසි. ඒක ෂෙයා කරන්න. එතකොට මෙන්න මෙතන පුළුවන් ඇඩ් කරන්න පුළුවන් තමන්ගේ channel එකේ playlist එකක් තියෙනවා නම්. දැන් මේකේ මගේ channel එකේ E4LK අනිත් channel එකේ තියෙන playlist තියෙනවා. මම හිතනවා දැන් මේ 9 වසරට එකතු කරොත් එම දැන් ඒ playlist එක, මේක playlist එකක්. ඒ playlist එකට එකතු වෙනවා. තමට ඒක අයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් අලුතෙන් එකක් හදා ගන්න පුළුවන්. මේක නම් නම දානවා ABC කියලා. දැම්මොත් එම ABC. ඊට පස්සේ මේක public තියන්න පුළුවන්. ඕනනම් මේක වෙනස් කරන්න පුළුවන් මෙතනේ.
right මෙතන create දැම්මන් පස්සේ ඒක නිර්මාණය වෙනවා මම මේක කරන්න යන්නේ නැහැ අවශ්‍ය නැති නිසා ඊළඟට මෙතන subscribe කරලා තියෙනවා මේ channel එක මේකට ඊට පස්සේ මෙතන notification bell එක click කරලා තියන්න පුළුවන් ඊළඟට වැදගත් වෙන්නේ මෙතන description එකක් තියෙනවා ඒක වැදගත් වෙනවා description එකේ මම ඉදිරියට බොහෝ දුරට අදාළ පාඩමට ක්‍රියාකාරකම් දෙනවා. ඒ ක්‍රියාකාරකම් මෙතන හම්බ වෙන්නත් පුළුවන් නැත්නම් මේ වීඩියෝ එකේ හම්බ වෙන්නත් පුළුවන්. වීඩියෝ එකේ තියෙන ක්‍රියාකාරකමට උත්තර මේකේ හම්බ වෙන ගොඩක් දුරට මේකේ show more ගිහිල්ලා ඒ උත්තර බලා ගන්න පුළුවන්. උත්තර බලන්නේ නැතිව Tamanට අංක උත්තර ලියනවා නම් ගොඩාක් හොඳයි. එහෙම තමයි කෙරෙන්න ඕනේ. comment කරලා පස්සේ check කරලා බලන්න Taman නිවැරදිද කියලා. එතකොට ඒ ක්‍රියාකාරකමක් එනවනේ. එතකොට ඒක channel එකටත් හොඳයි. ඔයාලටත් හොඳයි. සහ මොකක්ද ගැටලුවක් තිබ්බොත් අපිටත් එක පෙන්ලා දෙන්න පුළුවන්කම තියෙනවා කතා කරන්න පුළුවන් තියෙන ගැටලු ඊළඟට මෙතන මේ පාඩමේ විස්තර ටික මෙතන මූලිකව බලා ගන්න පුළුවන් ඊළඟට මේක තියෙන කමෙන්ට්ස් වගේ දේවල් টপ කමෙන්ට්ස් කියලා කියන්නේ මේක ඉහළට මෙනවා පමණක් channels කමෙන්ට්ස් කට්ටි ලයික් කරන ක්‍රමයට කතා කරන ක්‍රමයට සංවාද කරන ක්‍රමයට උඩහට එනවා ඒක Google කරන එකක් නැත්තම් නිවස් ඒ කියන්නේ මේ අලුත්ම ඒවා නම් අලුතෙන් කමෙන්ට් කරපු නම් ඒව පවණක් යට එනවා එතන එක තවන්ට මෙතනින් හදා ගන්න පුළුවන් මේකේ කමෙන්ට්ස් 20ක් වගේ තියෙනවා ඊළඟට මේ අපේ හාමුදුරුවන් වහන්සේ නමක් එහෙම මේ කමෙන්ට් කරලා තියෙනවා රයිට් මම මේක පින් කරලා තියෙනවා මට ඒක පින් කරන්න පුළුවන් අවශ්‍ය නම් තමන්ගේ channel එකේ දැන් මම කියන අපේ free english in sinhala youtube channel එකේ ඒක පින් කරලා තියෙනවා ඉතින් ඒ වගේ එහෙම නැතිනම් තමන්ගේ ලයික් සැරන මෙතන එක්කෙනෙක් ලයික් කරලා තියෙනවා ඊට පස්සේ මම මෙතන heart mark එකක් දාලා තියෙනවා ඒ වගේ කැමති වෙන heart marks වැටෙන නැතිනම් ඒකට engage වෙන අපි කියන ඒකත් එක්ක කට්ටිය ගනුදෙනු කරන කට්ටිය වැඩි වුණාන් පස්සේ ඒ comments උඩහට එනවා ඒව බලා ගන්න පුළුවන් මෙතන ඉතින් comment කරන්න පුළුවන් comment කරලා මෙතන මේක click කරන් පස්සේ comment එක මෙතෙන්ට වැටෙනවා ඊට පස්සේ එය දන්න ඉතින් ගොඩක් දෙනෙක් ඊළඟට වැදගත් වෙන්නේ මෙන්න මේ ටික මේක බලනකොට පමණක් අය කියලා තිබ්බ මේ අකුරු පුංචි වැඩි කියලා පේන්නේ නැති ගැටලුවක් තියෙනවා කියලා පමණක් අය කියලා තිබ්බා දෙන්න තුන්දෙනෙක් මට කිව්වා ඉතින් එයාලට මෙන්න මෙතනින් දැන් මේක සාමාන්‍යයෙන් ලැප්ටොප් එකකින් වගේ බලනවනම් මේක ස්ක්‍රීන් එක මේ ලොකු පුංචි කරගන්න ඒව දන්න ඕනේ ඔයාලා ඊළඟට මෙතන subscribe කරන බටන් එක මෙතනක් තියෙනවා මෙතනින් මේක මේ ක්වලිටි එක හදා ගන්න පුළුවන් මේ විදිහට ගිහිල්ලා මෙතන මේ ඔටෝ දාලා තියෙනවා නම් තමයි වඩාත් හොඳ එතකොට ඔයාලගේ ධාරිතාව අනුව සහ වේගයන් අනුව මේක ඔටෝ ඒක හදා ගන්නවා නැතිනම් අපිට තීරණය කරන්න පුළුවන් මේක ප්ලේ වෙනකොට මෙතනින් දැන් අපි දාම් බලන්න 1.44 දාලා තිබ්බන් පස්සේ මේක හරියට පේන්නේ නැහැ බ්ලර් වගේ ඊළඟට මම දානවා මෙතන තෝරනවා 1.8 තව ටිකක් වඩා පැහැදිලි ඊළඟට තව එක තවත් වැඩි කරනවා මම high definition දාලා තියෙනවා ඒක තවත් පැහැදිලි වෙනවා right ඒ වගේ තවන් දැන් මේ උඩරිම දාලා තිබ්බන් පස්සේ කොහොනක් කියලා ඒක slow වෙන්න පුළුවන් ඒ නිසා මම ඔටෝ දාලා තියෙනක හොඳයි පේන්න නැත්තම් මේක කරන්න පුළුවන් හොඳ වැඩක්. ඒක එක විසඳුමක් ඔයාලට කරන්න තියෙන. ඊළඟට මේක පමණක් වෙලාව යනවා වැඩි වගේ තේරෙනවා නම් මෙතනින් හදාගන්න පුළුවන් ස්පීඩ් එක. මේ තියෙන normal මේක අඩු වැඩි කරගන්න පුළුවන්. වෙලාව ඉක්මනින් යවා ගන්න අවශ්‍ය නම් වැඩි කරන්න පුළුවන්. නැත්නම් දෙන්නේ තුන් දෙනෙක් කියලා තිබ්බ මේක මේ උගන්නන වේගය වැඩි කියලා, කියවන වේගය වැඩි කියලා. එතකොට ඒක හදාගන්න පුළුවන් මේක slow කරලා. වචන උච්චාරණයේ වැඩි වගේ තේරෙනවා නම් මම මේක මට හැකි ඉක්මනින්ම අවසන් කරන්න උත්සාහ කරන පාඩමක් සාමාන්‍යයෙන් තේරෙන ක්‍රමයට කියලා දීලා මොකද එතකොට වෙලාව අඩු වෙන නිසා රයිට් මේක ප්ලේ කරලා බලමු නිකමටත් එක්ක
වේ ගැඩ වැඩි කරගන්න පුළන්ය විදියට ටීලාඟට මේ තමන්ට මොක්කර ගැටලුවත් තියෙනවා මේ වීඩියෝ එක කොතනද කියලා අහන්න පුළුවන් කරා කරන්න පුළුවන් තමන්ට සඳහන් කරන්න පුළුවන් මෙන්න මෙතන පෙන්නනවා මේ මේක දිග ගියන් පස්සේ මේ වීඩියෝ කොතනද කියලා 4 1 5 ඊට පස්සේ 5 5 බිංදුව 8 බිංදුවයි 6 ඊට පස්සේ 1 4 2 ඒ වගේ ඉතින් මෙතන බලා ගන්න පුළුවන් මේක කොච්චර විනාඩි ගණක් වෙයි කියලා තප්පර ගණක් තියෙනවද විනාඩි ගණක් තියෙනවද ඒකත් බලා ගන්න පුළුවන් එතකොට මේක කමෙන්ට් කරන්න පුළුවන් මෙන්න මෙතන තියෙන මේක මෙන්න මේක ගැටලුවක් එහෙම ඒ වගේ දේවල් කතා කරන්න පුළුවන් අවශ්‍ය නම් ඒකත් වැදගත් ඒක හිතුවා එතකොට ලේසි ඒක බලන කෙනාටත් අනෙක් තවත් කෙනෙකුටත් අපිටත් channel එකේ තාදාලව ප්‍රතිචාර දක්වනකොට අපිටත් වැදගත් වෙනවා මෙන්න මෙතන මේ කාරණේ තමයි මේ කියන්නේ කියන එක වැදගත් වෙනවා ඒක කමෙන්ට් කරන්න පුළුවන් එක ක්‍රමයක් සහයි කමෙන්ට් කරනකොට මේකේ තියෙන ප්‍රශ්න කතා කරනකොට වගේ දේවල් ලැජ්ජ වෙන්න එපා ලැජ්ජාව කියන එක තමයි ගොඩාක් දුරට ඔය බලපාන්නේ වරදීද හරියයිද මේක තවත් කෙනෙක් මාව ජජ් කරයිද වගේ දේවල් තින්ස ලැජ්ජ වෙන්න එපා ඒක ඉගෙන ගන්නයි ඉගෙන ගත්තන් පස්සේ කවුරුත් හිනා වෙන්නේ නැහනේ බැරි වෙන්නකොට තමයි හිනා වෙන්නේ ඉතින් රයිට් මං හිතන මේ කාරණා යම් උදව්වක් වෙන්න ඇති කියලා සමහරෙකුට ආයෙත් මේ වගේ දෙයකින් හම්බෙමු දරුවන් පිට අනාගතය ප්‍රාර්ථනා කරනවා තිරුවන් සරණයි.